දෙස් එක්වන පරිච්ඡේදය දේවදත්තගේ කැරැල්ල ආනන්ද හිමි කතිකාසනයේ අසල සිට ලාභ සක්කාර සූත්‍රය දේශනා කරයි දින දෙකකට පෙර අජාසත් රජුන් සහ කළ සාකච්ඡාවේ මතකය තවමත් මනසේ නැවුම් රැඳෙයි මහණෙනි ලාභය ගෞරවය හා ප්‍රශංසාව බිය ජනකය බැඳීමෙන් බිඳීමට මඟ අවරණ ඒ සියල්ල කටුකය අදමෙය මසුන් මරන්නෙකෝ වැවක කැඹුරට බිලි කොකෝක එමක් දමයි ආහාර බලා සිටින මත්සයෙකු එය ගිලි ඒ එම ගිලින මත්සයා මහත් විපතකට හා ව්‍යසනයකට මුහුණ දෙයි මසුන් මරන්නා සිය කැමැත්තක් කරයි මහණෙනි මෙහි මසුන් මරන්නා යනු මරණයයි එම වනාහි ලාභය ප්‍රශංසා හා ගෞරවයයි මේ ලාභ ප්‍රශංසා ගෞරව කැමැත්තෙන් ඒ පසුපස යන භික්ෂුව එම ගිලීමෙන් විපතට හා ව්‍යසනයට පත්වෙයි මරණය නැමැති මාරයා සිය අභිමතය කරයි මහණෙනි කලකට ඉහත එක් වැවක විසල් ඉබි පවුලක් විසූහ එක් ඉදිබුවෙක් තවකෙකුට මෙසේ කීය ඉදිබුව අසවල් ඉසව්වට නොයන්න කියා නමුත් ඒ දෙවෙනි ඉදිබුවා ඒ ඉසව්වට ගියා ඌට දඩයක් කරුවෙකු හීය විත්තා ඒ හීයට අමුණන ලද කුණු පොටක්ද උනා ඒ ඉදිබුවා මුල් ඉදිබුවා වෙත යද්දී ඈත තියා ඌ එනොදක මුල් ඉදිබුවා මිසේ කීය මිතුරු ඉදිබුව මම ඔබ නොයන්න කියූ ඒ ඉසව්වට ගියෙමි ඔබට පාරක් නොවැදුනායයි සිතමි මට පාරක් වැදුනේ නැහැ නමුත් මේ නූල නිරතුරුව මා අනුව එයි ඔබට පාරක් වැදී ඇති බව නියතයි එවැනිම හුයකින් ඔබේ පියාත් සීයාත් විපතට ව්‍යසනයට පත් වුණා ඉවතට යන්න ඉදිබුව තවත් ඔබෙන් අපට වැඩක් නැත මහණෙනි දඩයක් කරු මාරයාය හුය සහිත හෙල්ල ලාභයයි ප්‍රශංසාවෙන් ගෞරවෙන් සතුටු වන රස විඳින්න යම් භික්ෂුවක් වෙයිද හිතෙම හුය සහිත හීයෙන් පහර කෑ අර ඉදිබුවාමෙනි එසේ නැත්නම් විපතට හා ව්‍යසනයට මුහුණ දුන්නකි මාරයා ඔහුට කැමැත්තක් කරයි මහණෙනි ලාභය ප්‍රශංසා හා ගෞරවය දුක් සහිත බිය උපදවයි බෙන්දීමෙන් මිදීමට මග අහුරවන එය කටුකය නපුරුය ඒ හේයින් මහණෙනි මෙසේ පුහුණු විය යුතුය අප කරා නැගී එන ලාභ ප්‍රශංසා ගෞරව අත්හැර දමමු නැගී ආ ලාභ ප්‍රශංසා ගෞරව වලට අපේ මනස අරක්කන්නට ඉඩ නොදෙමු ආනන්ද හිමි තවත් සූත්‍ර කිහිපයක්ම උදේ වරුවේදී සත්‍යයනේ කරන්නේ දාණය සඳහා මහා කස්සප හිමි යමේ රුකාව හඬවන තුරුය අද දාණය අජාත සත්තු රජුගේ වජිරා පිසවකිනි ඇය පසේ නදී කොසල් රජුගේ දියණියයි වැඩිහිටි රාතුන් වහන්සේලා දානශාලාවට වැඩම කරන විට ඒ අන්තරේ පුරාම විසිරි ඇති මල් සැලසුම් රාශිය ඔවුන්ට පෙනී අද භික්ෂුන් වහන්සේලා පිදුමට බිසව තම මාලිගා උයනීම ඇති සියලු මල් මිහිගෙන ආවාසේය හැම වර්ගයේම මල් මිහි ඇත හැම රහතුන් වහන්සේකීම ආසනයේ ඉදිරියේ මල් කලඹ බැගින් වෙයි අනුකාරක සභාවේ සමාජිකයන් නම දිනාගේ රඹපත් ඉදිරියේ විශේෂ සුදුසුදු නිලුම් මල් කලඹ බැගින් වේ මහා කස්සප හිමි ආනන්ද හිමියා අනෙක් දෙටු ස්වාමීන් වහන්සේලා බිසව හා ඇගේ පරිවාර කතුන් පිරිස වඳින්නට බලා සිටින තැනට ලං වෙති බිසව හිසනමා ඒ වයෝවෘද්ධ රහතන් වහන්සේලාට ගෞරව දක්වයි අජාත සත්තු රජු ඉල්ලා සිටියා පසුගිය දින දෙකේදී එතුමාට ඔබ වහන්සේලා දැක්කෝ දයාව
महा करुणावट कृत गुण दीमट अपे उयने हेम मलक्म उभ वहांसे लाट पूजा करने किया। वसर गणनावकट पशु इतुमा हरिहटि निदागत्ता उभ वहांसे ला समग विवृतवकल साकच्चावट सहभागी हुआट पशु ए अद्यकीमिन हितट नेवं गतियक देनुन भवत कीवा। इतुमा पेवसुआ बुद्ध शासनिये उन्नति वेनुवेन तम मुलु जीवितेम कैप करन्नट यलित शक्तियक उत्तेजनयक लेबुना किया। महा कस्सप हिमिसह अनेकुत रातुन वहन्सेला सतुट ऊये अनुकारक स्वभाव इदिरियेदी अजासत रजु मुहुनदुन वेदनाकारी मानसिक अध्यकीमेन ओहुट यापतक्म वी एतिबेविनी। अजासत रजतुमा यापत मिनिसिकी यै आनंद हिमि आरंभ कराई। मट विश्वासाय इतुमा लेबु नव अवबोधेन वडात हुंद रजकिनि वेवी किया। करदरेट पत तम सेमियावितट हेलन लद करुणावंत अभिनंदनेट स्तूतिवंतव बिसव हिस नंबुरु कराई। राहतन वहन सेला असुन मलट केंदवागिन किय पसु महा कस्सप हिमि सच्चायनाव आरंभ कराई। देवदत्त हिमि पिलिपंद साकच्चा कोटसिन अजात सत्तु रजु विन कोट तबीमट उब वहां से गत्तीरने गन मा सतुटुई। आनंद हिमि महा कस्सप हिमियंट पवसाई। ओव मी कतावे अवसानेन ऐत कोट तबीम इताम सुदुसुयाई मट हेंगुने पसुगिय दिन देखिही अजात सत्तु रजु मुहनदुन ए अवस्थाव निसामाय। महा कस्सप हिमि पवसाय। बुदुरजानन वहन्सेगे जीविते विनाश किरीमट देवतावक्म उदव किरीमट गत उत्साय हेरेन्नट ए सियल्ल अवसन उ आकारय महा रजतुमाट पालने करन्नट नोहकि उ देयक। एतम विट मट हितनवा साकच्चावे मुलट देवदत्त सूत्रेन कोटसक देशना करन्न। एय तमा देवदत्तयन्गे मरणेट पेर निमिति उने। आनंद हिमि पवसाई। करुणाकर एय पवसन्न एवत्नि महा कस्सप हिमि इल्ला सिटि। मदकट नवतन आनंद हिमि मेसे सच्चायने कराई। किसिल उनगस्सलट ईवाये पलयम विनाश गिनेन्नासे कोटलुआव उगेम कलले विनाश करन्नासे गरु नंबु नुगुन ओ दुष्टयाव विनाश कराई। हरियटम मालुआ एमेंद इनिबुआ लनुपट सहित ही इंद विनाश उवासे लाभय प्रशंसावसह गरु नंबुवलट अवनत उविट देवदत्यांगे दैवय ए गातावेन मनाव विस्तर करनवा। पुन्नहिमि पवसाई। मदकट पसु महा कस्सप हिमियन कथा कराई। यलि अपे कथावट बहिमु। बुधु हिमियन इलिपिटम देवदत्ताट संग ससुने पालने बारनु दीमगेन देवदत्त कल किरीमिन असानेट वियरुवट पत्तुना। ओहु बुधु हिमियनगे जीविते विनाश करन्नट तत्करन्नट पेर एक वतावक संग बेदे तुलिन लाभ प्रशंसा गरु नंबु हा बले लबन्नट तत्कला। मंग असाति पिनुमा देवदत्त विन जनप्रिय आगमिक नायकियन समग संबंधवे उपदेशकिन तिबिनवा। एन बहु अय तमन्गे निकाये सामाजिकयन्ट दैडी नीति पनवा तिबिनवा। एक आयक तम पिरिसट तनकुलमत्ते एविदिन्नट इड देन्ने नहें कुरु मिनिसतुन मेरनवा किया। माहितन्ने देवदत्त भिक्षुन्ट दैडी अलुत नीति विनय पनवन्न तत्कले ए विदियट वैडी अनुगामिक पिरिसक एति करगन्न कियाय। पुन्नहिमि पवसाई। ओहुगे ममन कार्य इल्ला सिटिये पसु पसिन लुकु पिरिसा। देवदत्तव संज्ञा वहन्सेला
पिलि नुगत्त देवदत्त आयत बुधु हिमियन वितयन्नट हित दिरी करगत्ता ए आयत अलुत इल्लीम पाक इदिरिपत करन्न उपाली हिमि पवसाई संग्या बेद करन्न कुटस करन्न कल उत्साहेम सेलस्म हेटियट ओहु तत्कले विनय नीतिवलट मे देवलुत इक्करन्नई उपाले हिमियनी मे कोटस ओब वहांसे विसिन विस्तर कलुत हुंदेयै हितनवा ए इल्लीम पहा ओब वहांसेम पवसन्न ए वगेम बुधु हिमियन्गे पिलितुरुत पहेदिली करन्न महा कस्सप हिमी इल्ला सिटी उपाले हिमी कंद केलिन हिंद देवदत्तगे मुल्म इल्लीम उने भिक्षुन वहांसेला मुलु जीवित कालेन आरण्य जीवत्वियुतु भवाई देवदत्त पेवसुए आरामे कहो गम्मान असल जीवत्वीम भिक्षुन करना लोकु वरद भवाई ओगे देवन इल्लीम ओये भिक्षुन पिटु सिंगा वेडीमिन लबन आहार पमनक्म वेलंदियुतु भवाई गिहियन तम तमंगे निवेस्वरत करन दान आराधना पिलिकनीम वरद भवाई तुन्ननी अलुत नीतिय ओये भिक्षुन वहांसेला परन पांशकूल रिदि कबलेवलिन मेसु सिवरु पमनक्म एंदिय युतु भवाई गिहियन देन अलुत सिवरु भिक्षुन पिलिकनीम पापय भवाई देवदत्तगे सतरवेनी अलुत नीतिय भिक्षुन हेम विटम रूप मुल्वलम जीवत्वे युतु भवाई आरामवल जीवत्वेम विनय नीति कडकिरीमक भवाई ओहुगे पस्वेन इल्लीम ओये भिक्षुन किसी विटक मस मांश नुकया युतु भवाई एसे मस मांश वलंदन भिक्षुन वरद करन भवाई मे इल्लीम एसु बुधुहिमियन मुहतकिन्म तेरुम गत्ता देवदत्तगे चेतनाव संग बेदय एतिकरन्नट भव उन्वहांसे दनगत्ता मे इल्लीम पाट इंकगवीमेन आध्यात्मिक गुण वगावट हानि एतिविय हेकि भव बुधु हिमियन देवदत्तयन्ट मेसे पेवसुवा देवदत्त ओबे इल्लीम साधारण नहे गलपिन्ने नहे उन्वहांसे तवदुरटत मेसे पेवसुवा मा पवसन्ने भिक्षुवक आरण्यक हो वनवासीव वेसिन्नट कैमति नम हो आरामेक हो गम्मानेकट आसन्नव विसीमट कैमति नम इसे विसिय हेकि भवाई भिक्षुन वहांसेला पिटु सिंगा वेडीमिन लबा गन्ना आहार हो दान आराधनाविन निविस्वलदी लबन आहार वेलंदीमट अवसर तिबिनमा परन रिदि कैबिलेवलिन मेसू हो दायक अंदन सिवरु हो अंदिन्नट भिक्षुन्ट अवसर तिबिनवा देवदत्त मा भिक्षुन्ट अवसर दी तिबिनवा वसरकिन मास अटक्म रुक मुल्हि विसुमट अनेक सार मासय वर्षा इर्तुवाय ए मासयन्हि पियसि सेवनक्यट जीवत्वीम आरक्षावाय मा भिक्षुन्ट अववाद दी तिबिनवा मस पिनिस सतुन ओन वेनुवेन मरा एति बव देख हो देन हो सेकेयक हो एतनम नुवलंदन लेस इमेन्म उब दन्ना परिधि मा हेम विटम निर्माश वीम तमाई वडात उचितयाई पवसन्नी विनेगन दन्ना भिक्षुन वहांसे तम सविस्तरे अवसन कराई उपाली हिमियंट स्तुति मम तवयम इकतु करन्नम पुदुन वहांसे सिय नैननुवनिन देन सिटिया भिक्षुन वहांसेला एक एक शक्तिन एक एक स्वभावेन युक्त अयभव महा कस्सप हिमि पवसाई विसीमट हेकितेन सीमा किरीमिन निसकवम एय बोहो अयकुट हानिवन्नट तिबुना तवद उन वहांसे देन सिटिया गिहेकुगिन भिक्षुवक दानेट आराधना पिलिगत्विट एन पशु ए आयट धर्मे कियादेन्नट अवस्थाव लबिन बव निवसे हो विनत्ननक हो मेय
ගිහියන්ට විශාල යහපතක් වන දෙයක්. බක්කුල හිමි පවසයි බුදුන් වහන්සේට හැඟුණා අලුත් සිවුරු පිරිනැමීමේදී ගිහියන් දාන ගුණය ප්‍රගුණ කරන බව. උන්වහන්සේට නම් අලුත් සිවුරු හෝ පරණ රෙදි කඩමළු කියා වෙනසක් නැහැ. දෙකම එකයි. බත්තිය හිමි පවසයි කෑමේදී මාංශ සීමා කිරීමෙන් තම තමන්ටම ආවේනික ආහාර අනුභව කරන ගිහියන්ට දානය පිළියෙල කිරීමේදී අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. එය ඔවුන්ට අනවශ්‍ය කරදරයක් වන්නටත් පුළුවන්. සංඝයා වහන්සේලා සාමාන්‍යයෙන් මස් මාංශ වලින් වැළකෙන බව ඔවුන් නොදැන සිටින්නටත් පුළුවන්. අනුරුද්ධ හිමි පවසයි තමන් වෙනුවෙන්ම සතෙකු මැරූ බව දැන හෝ සැක ඇති තැනකදී ඒන් වැළකීම විනය නීතිය තිබූ ආකාරයට සෑහුණා. බුදුන් වහන්සේ හැම විටම සිතුවේ අන් අයගේ පහසුව නැඹුරුව සහ සුබ සාධනයයි. භික්ෂුන් වහන්සේලාගේ සහ ගිහියන් හැම දෙනාගේම පහසුව හා සුබ සාධනයයි. දේවදත්ත මේ ඉල්ලීම් පහ කළේම සංඝ ભેදයක් ඇති කිරීමටයි. කොහොමෙන් හෝ ඔහු අනුව ආ භික්ෂුන් 500ක්ම සිටියා. සෝපාක හිමි පවසයි දේවදත්ත බුදු හිමියන්ගෙන් මේ ඉල්ලීම් පහ කළ දිනේ මා එතන සිටියා. පුණ්‍ය හිමි පවසයි බුදුන් වහන්සේ ඒ වාට එකඟ නොවීම ඔහුට සතුටක් වුණා. ඔහුගේ අරමුණ ඉටු වුණා. ඊළඟට දේවදත්තත් ඔහුගේ සමීපම ශ්‍රාවකයන් දෙනමක් වූ කෝකාලිකහ කට මෝදක තිස්සක ඕනෑවට එපාවට වාගේ බුදුන් වැඳ වෙන් වී ගියා. මේන් පසු දේවදත්තත් ඔහුගේ අනුගාමිකයනුත් රජගහනුවරට ගොස් තම අලුත් දහම ප්‍රචාරය කරන්නට වුණා. ඔවුන් සිතුවේ තමන්ගේ අනුගාමිකයන්ට දැඩි නීති පනවා තවුස් ගුරුන් අතරේ ඔවුන්ව ජනප්‍රිය වේවි කියායි. බද්දේ හිමි පවසයි ඒ අය කියා සිටියේ මහා ජනතාවට දෙනුම් දුන්නේ ඇලීම් ගැලීම් වලින් මිදීමට තමන් ඇති කළ විනය නීති බුදු හිමියන් පිළිකෙව් කළ බවයි. ඒ වුණත් ඔහු ලැබූ ප්‍රතිචාර විවිධයි. අනුරුද්ධ හිමි ආරම්භ කරයි ශ්‍රද්ධාව සහ බුද්ධිය හිණ අය දේවදත්තගේ අලුත් දහම වර්ණනා කරමින් පිළිගනිමින් බුදු හිමියන් සුවපහසුව ජීවත් වීමට ඇබ්බැහි වෙලා යයි කියන්නට වුණා. වඩාත් ශ්‍රද්ධාව සහ බුද්ධිය ඇති අය දේවදත්තට දෝෂාරෝපණය කළා. සංඝ ભેදය ඇති කරනවා කියා පනවා ඇති විනය නීති අගය කරන්නේ නැහැ කියා දේවදත්ත නුවර වීදි පුරා ඇවිදිමින් කියෝ දේ ඇසු භික්ෂූන් වහන්සේලා බුදු හිමියන් වෙතට ඇවිත් කියා සිටියා. සෝපාක හිමි පවසයි බුදුන් වහන්සේ සියලු භික්ෂූනුත් දේවදත්තවත් කැඳෙව්වා. උන්වහන්සේ දේවදත්තගෙන් එක එල්ලේම ඇසුවා දේවදත්ත සංඝ ભેදේ ඇති කරමින් එහි බලය විනාශ කරන්නට ඔබ තැත් කරනවාද කියා. දේවදත්ත එක එල්ලේම පිළිතුරු දෙන විට ඔහුගේ දැස් තිලිසුණා. ඔහු ආඩම්බරෙන් කීවා එහිමයි ස්වාමීනි කියා. දේවදත්ත ඔබ ඔය කරන දෙය හරි නැහැ. සංඝ ભેදේ කරන තැනැත්තා ආනන්තරීය පාප කර්මයකුයි කරන්නේ. මෙය කරන්නට එපා. මෙය කල්ප ගණනාවක් අපාගත වන කර්මයකි. දේවදත්ත සිය අප්‍රසාදය තරහව නොසඟවාම බුදු හිමියන් දෙස බලා තමන්ගේ ශ්‍රාවකයන් දෙදෙනාත් සමග පිටව ගියා. පසුව දේවදත්ත තව දුරටත් උත්සාහ කළා සංඝ ભેදය ඇති කරන්නට. ආනන්ද හිමි පවසයි පසුවදා රජගහනුවර මා පිටු සිඟා වඩින විට දේවදත්ත මුණගැසී කීවා බුදු සසුනින් පිටස්තරව තමාම ආගමික වතාවක් කරනවා කියා. මා මේ ගැන
බුදු හිමියන්ට පැවසු විට උන්වහන්සේ දේශනා කළා හොඳ කාර්යයක් කිරීම හොඳ මිනිසෙකුට පහසුයි හොඳ කාර්යයක් කිරීම නරක මිනිසෙකුට අපහසුයි නරක කාර්යයක් කිරීම නරක මිනිසෙකුට පහසුයි නරක කාර්යයක් කිරීම හොඳ මිනිසෙකුට අපහසුයි කියා දින දෙකකට පමණ පසු පුන් පොහෝදා ගිහියන්ට අටසිල් දීමේ සේවාවක් අපි කරමින් සිටියා උපාලි හිමි ආරම්භයි දේවදත්ත එයට ඇවිත් සහභාගී වූයේ කිසිම වෙනසක් නැති විදියට ශාසනයෙන් නිරපූ වගක්වත් නැතිවයි උත්සවයෙන් පසු දේවදත්ත නැගී සිට හැමෝටම දැනුම් දීමක් කළා තමා තම අනුගාමිකයනුත් මේ විනය පිළිපදින බවත් කැමැති භික්ෂු නමකට තමා අනු ආ හැකි බවත් පැවසුවා විනය ගැන නොදත් විශාලාවේ අත්දැකීම් හීන වූ තරුණ භික්ෂූන් වහන්සේලා 500ක් දේවදත්ත සමග යාමට තීරණය කළා තමාගේ ජයග්‍රහණයෙන් සතුටටපත් දේවදත්ත 500ක් භික්ෂූන් පිරිවරාගෙන ශාලාවෙන් පිටව ගයා ශීර්ෂයට ගියා මට මතකයි සැරියුත් මහ මුගලන් දෙනම පුදු හිමියන් වෙතට ඇවිත් මේ ගැන කියනවා අනුරුද්ධ හිමි පවසයි බුදු හිමියන් ඒ වෙලාවේ ශාලාවේ සිටියේ නැහැ තරුණ භික්ෂූන්ට දැක්කූ කරුණාව මදි යයි කී බුදු හිමි ඒ දිනමට කීවා ගයා ශීර්ෂයට ගොස් ඒ අයව බේරා ගන්න කියා ඒ අගසව් දෙනම ඒ මොහොතේම බුදුන් වැඳ ඒ ගමනට ගියා එක් නොදත් භික්ෂුවක් කෙලින්ම ගිහින් බුදු හිමියන්ට කියා සිටියා සාරිපුත්ත හිමියනුත් මහා මොග්ගල්ලාන හිමියනුත් බුදු හිමියන්ගෙන් වෙන් වෙලා දේවදත්තගේ පැත්තට ගියා කියා ඒ දේවදත්තගේ ඉගැන්වීමලට වඩා කැමැති නිසා බුදු හිමියන් ඒ භික්ෂුවගේ හිත හැදුවා අග්‍ර ශ්‍රාවකයන් ගයා ශීර්ෂයට ගිය සැබෑ හේතුව හෙළි කරමින් මහ මොග්ගල්ලාන හිමියන් පසුව මට කීවා උන්වහන්සේ දේවදත්තගේ තැනට ගිය විට සිදු වූ දෙය බක්කුල හිමි පවසයි කරුණාකර ඒ ගැන අපට පවසන්න ස්වාමීනි එවිට අපට ඒ වැදගත් කොටස අපේ මතක කතාවට එක් කරන්නට පුළුවන් මහා කස්සප හිමි ඉල්ලා සිටි බක්කුල හිමි විස්තරය පටන් ගනි අග්‍ර ශ්‍රාවකයන් දෙනම යන විට දේවදත්ත විශාල පිරිසකට දේශනා කරමින් ඉන්නවාලු අගසව් දෙනම එනවා දැක තිබෙනවා ඒ දැක හඬ නගා කියා තිබෙනවා මහණෙනි බලන්න ගෞතම බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම සත්‍ය තේරුම් අරන් මා වෙතට එනවා බුදුන්ගේ උගන්මට වඩා මගේ උගන්ම අගෙමින් මට එකතු වන්නට එනවා කියා අනුකාරක සභාවේ රාතුන් වහන්සේලා රහත්ඵල ලැබූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන වැනි මහා ශ්‍රාවකයන් දේවදත්තගේ කණ්ඩායමට එක්වේ යයි සිතීම පවා අනවශ්‍ය විහිළුවක් බැවින් සිනාසෙන්නට වෙති දේවදත්ත එහිම දෙයක් නිකමටවත් හිතන්නේ කොහොමද සෝපාක හිමි විමසන්නේ අවිශ්වාසෙනි ඔහු කොයිතරම් ලාභ ප්‍රශංසා ගරු නම්බු සෙව්වාදයක් ඔහු සත්‍යයට අන්ද වුණා ඒකයි අනුරුද්ධ හිමි පවසයි ඒ උනත් ඔහු දැන සිටියා අග්‍ර ශ්‍රාවකයන් තමා වෙතට ආවා නම් තමන්ගේ නව මෙහෙයුමට විශ්වාසය හා ගෞරවය අයත් වන බව ඔහුගේ ඒ මායා සිතුවිල්ලෙන්ම පේනවා ඔහු කොයිතරම් මුලා වෙලාද කියා දේවදත්තගේ මුල්ම සංගයා කෝකාලික දේවදත්ත වෙතට ගිහින් කීවා සැරියුත් මුගලන් දෙනම ඇසුරු කරන්නට එපා ඒ අය විශ්වාස කරන්නට එපා දේවදත්ත හිමි සැනසිල්ලේ කීවා මිතුර ඔබ පවසන දේ සත්‍ය නොවේ අනිසයි ඒ අය මෙහි ආවේ
මගේ ඉගැන්වීම් වල නියම අගය දැනගෙන අගෙමින් එය බුදු දහමට වඩා උසස් බව හඳුනාගෙනයි කියා අග්‍ර ශ්‍රාවක දෙනම දේවදත්තට ලන්නෝ විට ඔහු කීවා එන්න සාරිපුත්ත මෙතනින් හිඳගන්න කියා තමාගේ ආසනය හවුල් කරගන්නට ඉඩ සැලසුවා සාරිපුත්තයන් මේ ඉල්ලීම කරුණාබරව ඉවතෙලා පැත්තකින් වාඩි වී සිටියා මහා මුගලන් හිමියන්ද පසකින් වැඩ හිටියා දේවදත්ත රාජ්‍ය මුළුල්ලේම තම භික්ෂුන් කණ්ඩායමට දිගටම දේශනය කරගෙන ගියා අන්තිමේදී වෙහෙසටපත් වූවාම සැරියුත් හිමියන්ට කීවා මිතුර සාරිපුත්ත මේ භික්ෂුන් තීන මිද්ද දෙකින් මිදිලා ඔබ ධර්මයේ දේශනා කරන්න මගේ ගෙල දරඳටු වෙලා මං ටිකක් එලවන්නට ඕනේ කියා බක්කුල හිමි පවසයි සාරිපුත්ත මද හසින් එකඟ වුණා බක්කුල හිමියනි සමාවන්න නතර කළාට ආනන්ද හිමි පවසයි මට මේ කොටස මුගලන් හිමියන් කීවා එහි අගය නිම කරන්නට බැහැ බක්කුල හිමි හිස සලමින් ඇවතුම්ට අවසර දෙයි දේවදත්ත ඇත්තෙන්ම උත්සාහ කළේ තම පිරිවර ඉදිරියේ බුදු හිමියන්ව අනුකරණය කරන්නයි ආනන්ද හිමි ආරම්භයි ඔහු විසල් සතර පට සිවුර බිම එලා දකුණු ඇලයට සැතපුණා බුදු හිමියන් කරන ආකාරයට ඉක්මනින්ම ඔහු නින්දට වැටුණා බුදු හිමියන් කිසිවිටක ඒ ආකාරයෙන් නින්දට වැටෙන්නේ නැහැ මේ අසන රහතුන් වහන්සේලා මදහස පාති දේවදත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුකරණය කරන්නට යෑම සැබවින්ම උපහාස ජනක විය ආනන්ද හිමි යලි කතාව කියයි සැරියුත් හිමි ඒ 500ක් භික්ෂූන්ට බුදු හිමියන්ගේ සත්‍ය වූ ධම දේශනා කරන්නට වුණා ඒ භික්ෂූන් වහන්සේලාගේ වත්මන් මානසික තත්ත්වය ගැන අවබෝධ වන විදියටයි උන්වහන්සේ දේශනය ආරම්භුවේ ඊළඟට උන්වහන්සේ ඒ අය ප්‍රගුණ කළ යුතු දහමත් ඉවතලිය යුතු දහමත් වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන්නා මහා මුගලන් හිමියන් ඔවුන්ගේ උනන්දුව සඳහා කුඩා ප්‍රතිහාරයන් දෙකක් කළා ඊළඟට ඔවුන් අනුගමනය කළ යුතු දේවලුත් ඉවතලිය යුතු දේවලුත් තේරුම් කළා ඒ මොහොතේම ඒ තරුණ අද්දකීම් රහිත භික්ෂූන් වහන්සේලා 509ම සෝවාන් ඵල ලැබුවා මේ ආධ්‍යාත්මික අවබෝධයෙන් පසු සැරියුත් හිමි කියා සිටියා තමන් වහන්සේ සහ මුගලන් හිමියන් පෙරලා බුදුන් වෙතට වඩිනා බව බුදුන් වහන්සේගේ ඉගෙනීමට කැමැතිනම් ඒ 509ටත් ඒ සමග එන්නේ කීවා ඒ හැමදෙනාම තමන්ගේ පාත්‍රයත් සිවුරත්ගෙන ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් දෙනම සමග පෙරලා බුදු හිමියන් වැඩ සිටි ආරාමයට ආවා ආනන්ද හිමි කතාව අවසන් කරන්නේ සෑහීමකට පත්වෙමිනි බක්කුල හිමි කතා කරයි 509 පිටව ගියාට පසු කෝකාලික වියරුවෙන් නිදා සිටි දේවදත්ත ළඟට ගිහින් ඔහුගේ ඉලයට පාපාර දුන්නා දේවදත්ත නැගිටින්න සාරිපුත්ත මුග්ගල්ලාන දෙනම ඔබේ ගෝලයන් 500ම අරන් ගිහින් මන් කීවා ඒ දෙන්න ඇසුරු කරන්න එපාය කියා ඒ අය හදන්නේ ඔබව විනාශ කරන්නටයි කියා මා කීවා කෝ ඔබ මා කියු දෙයි ඇසුවාද කෝ කාලික අසයි දේවදත්ත කොයිතරම් වීරුවෙන් කතා කරාද කියතොත් උනුලේ වමනේ කළා හොඳ හැටි නින්දක ගැලේ සිටි දේවදත්ත තමන්ව හැරදා ගිය පිරිසගෙන ආමින් අවදි වන විට ඔහුට හැඟුණ දේ මට හිතාගත හැකි බද්දේ හිමි විස්තර කරයි එසේමයි අනුරුද්ධ හිමි එකඟ වෙයි වේළුවනාරාමයේ විසූ භික්ෂුන් වහන්සේලා සැරියුත් මුගලන් දෙනම
අර නොමක ගිය 500ක් භික්ෂූන් පිරිවරාගෙන පෙරලා එනු දැක සැබවින්ම සතුටු වුණා. පන්දම් දැල්ලෙන් ආලෝකමත් වූ ගර්භයේ හිඳ සිටින රහතුන් වහන්සේලා මේ සිදුවීම මතක් කරමින් මදහස පාතේ සැරියොත් මහමුගලන් දෙනමගේ දස්කම් සැබවින්ම සීමා රහිත බව මෙනෙහි කරති. මෙතෙක් නිහඬව සිටි මහා කස්සප හිමි කතා කරයි. මේ ව්‍යසනයෙන් දේවදත්ත නැවතුනේ නැහැ. ඒ තමාගේ ලාභ ප්‍රශංසා ගරු නම්බු වෙනුවෙන් වෙරදෙරුවා. උත්සාහ කළා මේන්ම මිනි මෙරමක් කරන්නට තැත් කළා. එය ඉතාම නිවැරදි ඇවැත්නි මහා කච්චායන හිමි එකඟ වෙයි. තමාගේ අග්‍ර ශ්‍රාවකයන් වන කෝකාලික හා කට මෝදක තිස්සක හැරෙන්නට තමාට තව සිටින්නේ එකම සැබෑ මිත්‍රෙක් බවට ඔහු තේරුම් ගත්තා. ඒ අජාත සත්තු රජුයි. අපි මේ සිහිපත් කළ සිදුවීම් සියල්ල සිදුවේ බිම්බිසාර රජුගේ මරණයට පෙර ආතුවයි. ඒ එතුමා තවමත් සිරකෝඩුවේ සිටිද්දී ආනන්ද හිමි පවසයි. උමතු වෙන තරමට වියරුවෙන් ඉරිසියාවෙන් සිටි දේවදත්ත තමාගේ එකම මිතුරු අවාසනාවන්ත අජාත සත්තු රජුන්ට බල කළා බුදු හිමියන් මරා දමන්නට මිනි මරුවන් යවන්නට. දෙදෙනා ගිවිසුමකට ආ නිසා තමාට උදව් කරන්නේයි ඔහු අජාත සත්තු රජුට දෙනුම් දුන්නා. එවැනි දරුණු සැලසුමකට රජතුමා උදව් කරන්නට එකඟ වීමත් මට නම් පුදුමය. බද්දේ හිමි කතා කරන්නේ හිස සලමින්. නමුත් ඒ රජතුමා තම පියාට කළ කරදර හිරිහෙර දුටුවාම ඔහුට මොනවාද ඉතින් කරන්නට බැරි කියා සිතනවා. ඔහු ඝාතකයන්ට උපදෙස් දුන්නා තම දුෂ්ට ගුරුවරයා කියන දෙයක් පිළිපදින්න කියා. අනුරුද්ධ හිමි පවසයි. තමා අඩියක් ඈත්ව සිටීමෙන් තමන් ඒ අපරාධයට වරදකරුවෙක් නොවේ යයි සිතන්නට ඇති. මේන්ම පේනවා දේවදත්ත තමා යටතේ රජතුමාව කොයිතරම් රවටන්නට ඇතිද කියා. රජුගේ මිනීමරු මිනිසුන් දේවදත්ත මුණගැසුනාම දේවදත්ත ඒ අයව වෙන් වෙන් වශයෙන්ගෙන ඒ අයට විවිධ උපදෙස් දුන්නා. ආනන්ද හිමි පවසයි. මුල් මිනිසාට කීවා කඩුවක් හා දුන්නක් ගෙන යන්න කියා. ගිහින් බුදු හිමියන් මරා අසවල් මාර්ගයේ එන්න යැයි කීවා. ඊළඟට තවත් දෙදෙනෙකුට මුදල් දී කීවා අර මුල් මිනිමරුවා පෙරලා එන මාර්ගයේ පවසා ඒ පාරේ එන තැනැත්තා මරා දමන්න කියා. ඊළඟට තව හතර දෙනෙකුට කීවා ඒ දෙදෙනා එන මගරක හිඳ ඒ දෙදෙනාව මරා දමන්න කියා. තවත් අට දෙනෙකුට කීවා අර හතර දෙනාව මරන්න කියා. තව 16 දෙනෙකුට නියෝග කළා අර අට දෙනා මරන්න කියා. මේන් ඔහු උත්සාහ කළේ බුදු හිමියන් මරණ ආකාරය හැම දෙනාගින්ම රහසක්ව තබා ගන්නයි. එවිට සැබෑ සත්‍ය දන්නේ දේවදත්තත් රජතුමාත් විතරයි. එය හරිම දක්ෂ සැලැස්මක්. සෝපාක හිමි පවසයි. දේවදත්තගේ මනස කොයිතරම් කූට වුණාද කියා පෙනෙනවා. මුල්ම මිනිසා බුදු හිමියන් හුදෙකලාව සමාධියෙන් සිටි තැනට ආවා. තමන්ට කරන්නට අණ ලද දේ ගැන පැකිලීමෙන් මේ අසරණයා බයෙන් වෙවුලන්නට වුණා. ආනන්ද හිමි පවසයි. බුදු හිමියන් ඔහුව දැක කීවා බියවන්නට එපා, මෙහි එන්න කියා. මිනිසා ආයුධ බිම දමා බුදු හිමියන් වෙතට ගියා. කෙසේ හැසිරෙන්නේද කියා බියෙන් ව්‍යාකූලව සිටි ඒ මිනිසාට තේරුනේ නැහැ. මිනීමරුවෙක් වන්නට ගිය ඒ මිනිසා දෙතනින් වෙටි ගෞරවයෙන් බුදු හිමියන්ව වඳින්නට වුණා. තමා උන්වහන්සේව මරන්නට ආ බව පාපොච්චාරණය කර සමාව ඉල්ලුවා. බුදු හිමියන් ඔහුට දානය, ශීලය,
සහ නිවනට මඟ පෙන්වන වෙනත් ධ්‍යාපත් කුසලයන් ගැන දේශනා කළා. චතුරාර්ය සත්‍ය ගැන දේශනා කළා. ඒ මිනිසා තුන් සරණ ගිහින් සෝවාන් ඵල ලැබුවා. බුදු හිමියන් ඒ මිනිසාට ආශිර්වාද කොට උපදෙස් දුන්නා විනත් මගකින් ආපසු රජගහනුවරට යන්න කියා. ආනන්ද හිමි පවසයි බුදුන් වහන්සේ මුල පටන්ම මේ සැලසුම නිසකවම දිවසින් දකින්නට ඇති. මහා කච්චායන හිමි පවසයි සුපුරුදු පරිදි ඒ මාරාන්තික අවස්ථාව ඒ පුත්කලයාගේ හා ශාසනයේ අභිවෘද්ධියට හැරෙව්වා. මුල් මිනිසා මරන්නට එවූ ඊළඟ දෙදෙනා මුල් මිනිසා එනතුරු මග රැකගෙන සිටියා. ආනන්ද හිමි යලි කතාව කියයි. පැය ගණනක් බලා සිට තවත් බලා ඉන්න බැහැ කියා තීරණය කළා. අර මිනිසා සොයන්නට මාර්ගයේ ඉදිරියට ගියා. අන්තිමේදී බුදු හිමියන් වෙතටම ආවා. උන්වහන්සේ නුග ගසක් මුල වැඩ සිටියා. ඒ දෙදෙනා ඇවිත් උන්වහන්සේ ළඟ බිම හිඳගත්තා. බුදු හිමියන් ඒ දෙදෙනාටත් ධර්මයේ දේශනා කළා. ඒ දෙදෙනාත් සෝවාන් ඵල ලැබුවා. ඒ දෙදෙනා දැන සිටියේ නැහැ තමා මරන්නට බලා සිටි මුල් මිනිසා බුදුන් වහන්සේ මරා දමන්නට යවු අයෙක් බව අනුරුද්ධ හිමි පවසයි. එය හරි. ඒ අය දැන සිටියේ නැහැ තමන් මුල් මිනිසාව මරන්න ආවේ ඇයිද කියා. ඕනෑම හේතුවකට වන්නට පුළුවන්. ආනන්ද හිමි පවසයි. ඊළඟ සතර දිනාත් ඊළඟ අට දිනාත් අන්තිමේදී 16 දිනාත් අර විදියටම බුදුන් වහන්සේ වෙතට පැමිණියා. එවිට සෝවාන් ඵල ලැබුවා. සේරම 31 දිනක් එදින සසුනට එකතුණා. බක්කුල හිමි පවසයි. බුදු හිමියන් මහා කරුණාවෙන් මේ මිනිසුන් මහා පාප කර්ම රැස් කර ගැනීමෙන් වැළකුවා. රාතුන් වහන්සේලා මේ විමසුව මෙනෙහි කරන අතරේ මදකට නැවතෙන ආනන්ද හිමියන් යලි කතණය ආරම්භයි. මුල්ම මිනිමරුවා දේවදත්ත වෙතට ගොස් කීවා තමාට කිසිසේත්ම බුදු හිමියන්ව මරා දමන්නට බෑ කියා. අනෙක් 30 දෙනා දේවදත්ත වෙතට කවදාවත් ආපසු ගියේ නැහැ. මේ අවස්ථාවේ තමයි ඊටම වියරුවටපත් දේවදත්ත දරාගත නොහැකි අසහනෙන් තමාම ගොස් බුදු හිමියන්ව මරා දමන්නට සිටුවේ. රහතුන් වහන්සේලා එකිනෙකා දෙස බලති. මේ අවස්ථාවේ දේවදත්තගේ විකෘති වූ මානසික තත්වය ඔහු හිතේ මවා ගන්නට තත් කරති. ඒ සිදුවීමෙන් දින කිහිපයකට පසු බුදු හිමියන් ගිච්ඡ කෝට පර්වතයේ සක්මන් කරමින් සිටියා. ඒ මෙතනින් වැඩි ඈතක නොවේ. දේවදත්ත එයින් ඉහළ තැනකට නැග බුදු හිමියන් වඩින මඟට ගල් කුල පෙරළුවා. ඒ මහා ගල් කුල තවත් කුඩා ගලක හැපි බුදු හිමියන්ගේ ඇඟේ නොවැදී වෙනතකට ගියා. නමුත් කුඩා ගල් පතුර බිඳී එවි උන්වහන්සේගේ පයක වැදුනා. උන්වහන්සේගේ පාදයෙන් ලේ කලන්නට වුණා. ඉහළ බැලූ බුදුන් වහන්සේ දේවදත්තව දැක කීවා, අනුවණයා, කිසිම ආධ්‍යාත්මික දියුණුවක් නොලබා දැන් බුදුරදුන් මරණානියායෙන් බුදුන්ගේ සිරුරේ ලේ සොලවා මහා පාප කර්මයක් කරගත්තා කියා දේවදත්ත පියටපත් වී එතනින් පලා ගියා. භික්ෂූන් පිරිසක් බුදු හිමියන් වටා එක්ුණා. බුදු හිමියන් ඒ අයට කීවා, මගේ ඇඟේ ලේ සොලවා දේවදත්ත මුල්ම ආනන්තරීය පාප කර්මය කරගත්තා කියා. පුණ්‍ය හිමි පවසයි. ඒ භික්ෂූන් අතරේ මමත් සිටියා. අපි සත්කාර කරන්නට උන්වහන්සේව ජීවකයන්ගේ අඹ උයනට කැඳවාගෙන ගියා. ජීවක ඒ වෙලෙම ඇවිත් ඊටාම බල සම්පන්න බෙහෙත් පත්තුවක් බැන්දා. දේවදත්ත බුදු හිමියන් මරන්නට ගත් තැත පිළිබඳ ආරංචිය අනෙක් භික්ෂූන් වහන්සේලා අතරේ ඉක්මනින්ම පැතිර ගියා.
ඒ අය ඒ සැනින් බුදු හිමියන්ගේ ගන්ධ කුටියට පැමිණියා. තම ජීවිතේ පුදා හෝ බුදු හිමියන් ආරක්ෂා කරන්නට ඒ භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත වැටක් වාගේ සිටියා. උන්වහන්සේ ඒ අය කැඳවා කීවා බිය නොවන්න මහණෙනි කිසිවෙකුට බුදු රදුන් මරන්නට බෑ. තම තමන් සිටි තැන්වලට යන්න. බුදුවරයෙකුගේ ජීවිතය අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාවෙන් රැකෙන එකක් නොවේ කියා අකමැත්තෙන් හෝ ඒ අය බුදු හිමියන්ට තනිවන්නට හැර නික්ම ගියා. ඒ රාත්‍රියේ මන් බුදු හිමියන් සමගයි සිටියේ. මන් උන්වහන්සේගේ පාදයේ බැඳ තිබූ පත්තුව ඉවත් කළා. ආනන්ද හිමි පවසයි මන් තහවුරුව කියන්නම් උන්වහන්සේ තම ආරක්ෂාව ගැන නම් බිඳක්වත් තැවුනේ නැහැ. ඊළඟ වතාවේ දේවදත්ත ආයේ බුදුරතුන්ට හිරි හැර කරන්නට කුපමණ කල් ගතාද? උපාලි හිමි විමසයි. දින කීපයයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඒ අතර දේවදත්ත බුදු හිමියන් මරන්නට උත්සාහ කළ සිද්ධිය මගධ රට පුරාම පැතිර ගියා. දේවදත්ත සංඝ ભેදයක් කරන්නට උත්සාහ කොට වරද්දාගත් බව මිනිසුන් ඒවන විටත් දැන සිටියා. දේවදත්තට විරුද්ධව මිනිස් මතය වර්ධනය වීමුණි තිබුණි. ඒ එක්කම ඔහු රජතුමා සමග ඇති සමීපත්වයත් අප්‍රසාදයට හේතු වුණා. අවාසනාවකට මෙන් අජාත සත්තු රජ තම රටවැසියාගේ මතයන්ට ඇහුම් කන් දුන්නේ නැහැ. දේවදත්තගේ ඊළඟ අවසාන ඉල්ලීමට ඇහුම් කන් දුන්නා. සෝපාක හිමි පවසයි මේ වතාවේ රජතුමා තමන්ම බුදුන් වහන්සේ මරා දැමීමට උදව් කරන්නට එකඟ වුණා. ඒ උනත් රජතුමා දැන සිටින්නට ඇති මිනිස්සු තමන්ට එරෙහිවන බව මහා කච්චායන හිමි පවසයි. නමුත් තම ගුරුවරයාගේ දැලට හසු වී සිටි රජතුමා දේවදත්තට ඉඩ දුන්නා තමන්ගේ නාලාගිරි නම් මඟුල්ලතා මේ කාර්යයට යොදා ගන්න. අප හැමෝම දන්නවා මේ ඇතා හරිම දරුණු වියරු මිනිමරු සතෙක් කියා. අනුරුද්ධ හිමි එක් කරයි. අජාත සත්තු රජුගේ අවසරය ඇතුව දේවදත්ත ඇත් ගෝවන්ට කතා කළා. බක්කුල හිමි පවසයි ඔහු ඒ මිනිසුන්ට කීවා නාලාගිරි ඇතුට මත්වනතුරු රා පොවන්නට කියා. ඊළඟට ඒ ඇතාව බුදුන් වහන්සේ වඩිනා මාර්ගයට යවන්න කියා. ඒ මිනිසුන්ට දේවදත්ත තහවුරු කළා මේ මත් ඇතාව හෙන්ඩුවෙන් හෙල්ලෙන් එන ඌව අවසවා ගෞතම බුදුන් වඩිනා දිසාවට යවා උන්වහන්සේව මරා දෙමුව හොත් ඔවුන්ට උසස් තනතුරු ලැබෙනවා කියා. මේ සැලැස්මගෙන ආරංචිය සැලවුණා. උපාලි හිමි පවසයි රජගහනුවර උපාසකයන් ඇවිත් බුදු හිමියන්ට කියා සිටියා දේවදත්තගේ සැලසුම ගැන. ඒ අය උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා එදින පිඬුසිඟා වඩින්නට නුවරට එන්න එපා කියා. ඒ අය කීවා ආරාමයට දන්ගෙන එන්නම් කියා. උන්වහන්සේගේ ආරක්ෂාව ගැන ඒ හැමදෙනාම ඉතා උනන්දු වුණා. සාමාන්‍ය විදියට බුදු හිමියන් රාත්‍රී ප්‍රථම යාමයේ භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කළා. ආනන්ද හිමි ආරම්භයි. රාත්‍රියේ ඊළඟ කොටසත් සාමාන්‍ය ලෙස ගත කළා. පසුව ලොව බලා වදාරන විට දිවසින් නාලාගිරි ඇතුන්ව දුටුවා. එදින තමා ඒ ඇතුන්ට දෙන පණිවිඩය පසු කාලයේ මිනිසුන්ට බොහෝ වැඩදායි වන බව උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මට කීවා රජගහනුවර අවට ආරාම සියල්ලේම සියලු භික්ෂූන් වහන්සේලා කැඳවන්න කියා. උන්වහන්සේට උවමනා වුණේ ඒ හැමදිනාමත් සමග නගරයට යෑමටයි. ඒ අතරේ ඇත් ගෝවන් දේවදත්තගේ උපදෙස් පිළිපදෙමින් නාලාගිරිට මත්පැන් පොවා වියරු කළා.
भक्ति हिमि पवसाई मे दरुणु एताट बुधु हिमियन मोहन दिनु देखमट महापिरिस एक्कुना अनुरुद्ध हिमि एक्कराई ए आये मंदिर पियसमत नगर पौरुमत निवेश्वल वहालमत हेकि हेम तेनम नगगत्ता हरियट सेनकिलियक आरंभय वगे हेम तेनम उद्योगयक उद्वेगयक एतिउना बुधु हिमियन्ट बेतिमत अय एकंगुना उन्वहांसे मे सटनिन जयगन्नवा किया पुन्नहिमि पवसाई बुधुन वहांसे केन विश्वासयक भक्तियक नतियाय बला सिटिये उन्वहांसे के विनाशय दकिन्नाई केंदवो दहस्कनन भिक्षुन वहांसेलाद बुधु हिमियन्त समगिन मम नगरेट एतुल्लुना आनंदहिमि पवसाई वेडी वेलानोगोस नालागिरियतु गाले दुरटुवत बिंदगिन वीदियत कडा फेदुना अधिक वेगेन बुधु हिमियान वेतट ऊ दुवगिन आवे मग दिपस सैम देयक्म सीसी कड करमिन अवट ऊ वेलंद रत किली बडुमेन सुनु विसुनु करमिन नोनवेत्विय की महा सयुरु जल रलक्मिन एतुन इदिरियत दिवेन विट भिक्षुन वाहन सेला बुधु हिमियन्गेन आयत सिटिया इवतट वेन्न किया इताम सनसुन्व बुधु हिमियन कीवा महननी बिय पसकलन्न मम नालागिरियतुन दमनय करन्नम किया मे मोहते सैरियुत हिमियन इदिरियत वित कीवा स्वामीनी ओब वहांसेके अग्र श्रावक लेस वेडी महलुम बुद्ध पुत्रयन लेस ओब वहांसे वेनुवेन मम मे एतु दमनय करन्नम किया बुधु हिमियन कीवा सारिपुत्तय बुधुन वहांसेके बलय हा श्रावकयन्गे बलय दयाकारय मा वेनुवेन करदर वन्नट एपा ममम मे एतु दमनय करन्नम किया तवत देटु भिक्षुन बोहो दिने मे इल्लीमम कलत बुधुन वहांसे ए इल्लीम सियाल्ल पिलिकेव करमिन विश्वय अतेंबुलक्से दन्ना अयकुगे निश्शंक भावये दीप्तिय प्रभवय पतुरवमिन बला सिटिया अंतिमेदी मट तवत दरागन्नट बेरुव मम बुधु हिमियन इदिरिये सिटगत्ता उन वहांसे वेनुवेन मगे जीवितय देन्नट आनंद हिमि पवसाई बुधु हिमियन देशना कला आनंद पसु पसटे अन्न मा इदिरिये सिट गन्नट एपा किया मन कीवा स्वामीनी मे नालागिरियतु एन्ने ओब वहांसेव विनाश करन्न ऊट माव मरन्नट इड हरिन्न किया मन तेवरक्म आयद सिटिया नमुत्ते तेवरम उन वहांसे प्रतिक्षेप कला अंतिमेदी उन वहांसे माव अतिन अल्ला पैत्तकट कला ए इता उद्वेग कर मोहतक वन्नट एति बक्कुल हिमि पवसन्नी अतिशय उद्वेगेकिनी ओब वहांसेगे निर्भयत्वय अगेय कल युतुई आनंद हिमि कथावे इतिरिय हेलिकराई ए मोहतेम कुडा दरुवेकु समग आ मवक बला सिटिया एय बियट पत्व दरुवा तमा दिव्वा नालागिरी ए गहनिय देक वियरुवी ए पस्सेन दिव्वा ए उनत ए तुरुणु माताव बीमत एताट वडा वेकेन दिव्वा ए मोहतेदी एता एगे दरुवा दिसावट हेरुणा ओ दरुवा दिसट दिवगिये उगे विसल धवल दल देक अहकट उसवा ऐत मैत वनमिन्य मदक्वत नुसली बुधु हिमियन मैत्रिय एतुवेतट पतुरुवमिन मिहिरी हंडिन कीवा नालागिरी ए अय नुंबव रा पोवा मत्कले मा मरन्नट मिस विनत आयकु नसन्नट नोवे ए निसा वीदिये मिनिसुंट करदन नुकर देन मावित एन्न किया बुधुन वहांसेके मिहिरी कटहंड एसे ए वियरु दरुणु सत्वया हिस हरवा दैस हुंदिन पुलुल्व
විවර කළා. නාලාගිරි ඇතු බුදු හිමියන්ගේ මුහුණ දෙස බලත්ම උගේ වෙරි මත සිඳී ගියා. හොඬවැල බිමටලා ගෞරවයෙන් හිස නමා බුදු හිමියන් සිටි තැනට එක එල්ලීම ආවා. හැම දිනාම සුසුම් නොගෙන බලා සිටියා. මේ දෙවන්ත නාලාගිරි හස්තියා බුදු හිමියන් ඉදිරියේ වැඳ වැටෙන විට අපේ සම්මා සම්බුදු හිමියන් සුරත දිකු කර එතුගේ නලලත මෛත්‍රීන් කරුණාවෙන් අතකා කතා කළා. නාලාගිරි මම බුදුවරේ ඔබ දැන් තිරිසන් සතෙක් මෙතෙන් පටන් දරුණු මිනිමරුවෙක්සේ හැසිරෙන්නට එපා. සියලු සතුන් වෙත හැකි තරම් මිත් වඩන්න කියා ඊළඟට බුදුන් වහන්සේ මෙම ගාතාවන් වදාලා. එතුනි බුදුන්ට හානි කරන්නට සිතා බුදුන් වෙත ලන්වන්නට එපා. එයින් නුඹේ දුක වැඩි වේවි. බුදු කෙනෙකුට හානි ගෙන එන්නෙකුට මෙලොව හෝ පරලොව හොඳ නොදකිති. මත් බවින් හා උදාසීනත්වයෙන් මිදෙන්න අලස වූ අයට යහපත් තැනකට යා නොහැක. නුඹ යහපත් ප්‍රීති සහගත තැනකට යාමට යහපත්ව හැසිරෙන්න. මෙම මිහිරි ගාථා ඇසෙන විට සිසිල් මන්දාලෝක වූ ගුහා ගර්භයේ සිටින රහතුන් වහන්සේලා අභ්‍යන්තරයෙන්ම සිනාසිති. එකම සත්වයෙකු වෙත බුදුන් වහන්සේගේ මෛත්‍රිය පානා විට ඒ අභිමව සිට ඒ අත්විඳි මතකය ඔවුන්ට සැමදා මතකය. නිසකවම සිදු වූ ඒ වෙනස හැම විටම ඉක්මනින් දැකිය හැකි ආකාරයට සීම සදාකාලිකය. නාලාගිරි හා ඌ අවස්ථාව අසාමාන්‍ය වන්නේ මේ සත්වයා තිරිසනෙකුගේ ඇඟලුම් හැඳ සිටි බැවිනි. බුදුන් වහන්සේ මේ ගාථා අවසන් කරන විට නාලාගිරි ඇතු ප්‍රමෝදයෙන් නැමි බුදු හිමියන්ගේ දෙපයේ තුහුවිලි සිය හොඬෙන් ගෙන තම සිරුරේම විසි කරගත්තා. හැම දිනාම එය දුටුවා. ආනන්ද හිමි පවසයි, මට හිතෙන්නේ ඒ ඇතා මිනිස් භවයක සිටියානම් සෝවාන් වනවා කියායි. පුන්න හිමි පවසන්නේ සිනහවකිනි. නිසකවම කියමින් උපාලි හිමි එකඟ වද්දී අනෙක් භික්ෂූන් වහන්සේලා පූර්ණ එකඟත්වයේ පාමින් හිස් නමති. ආනන්ද හිමි නැවත කතා කරයි. නාලාගිරි සමග මේ ප්‍රාතිහාර්ය දුටු රජගහනුවර වැසියන් සතුටින් පිනා ගියා. ඒ අය බුදු හිමියන්ටත් ඇතුන්ටත් අත්පොලසන් දුන්නේ ඉමහත් උනන්දුවෙන්. වේගයෙන් බොහෝ දිනාගේ ඉදිරියට විත් ඇතුගේ සිරුරේ රන් ආභරණ පෙළඳුවා. අනෙක් අතට මිනිස්සු දේවදත්තටත් රජතුමාටත් හු හඬ තබමින් පරිභව කළා. මිනිසුන් අතරේ ඒ නොසන්සුන්තාවයක් පැන නැගුණා. ඉක්මනටම මෙය තියුණු වුණා. නාලාගිරි අවසන් වතාවටත් බුදු හිමියන්ට වැඳ නමස්කාර කොට පස්සෙන් පස්සට ඇවිත ගියා. ආචාර කරන විලාශයෙන් හොඬවැල ඔසවා වනමින් කුංචනාද කළා. ඒ හඬ දෙසවන් බිහිරි කරවන තරම් තියුණුය. ඊළඟට ඒ බලගතු හස්තියා ආපසු හැරි නිහඬවම ඇත් ගාලට ගියා. ආනන්ද හිමි කතාව අවසන් කරයි, මට මතකයි මේ අමතක නොවන සිද්ධියෙන් පසු බුදු හිමියන් අප හැම පිරිවරා ආරාමයට වැඩියා. නුවර වැසියන් මහා දානයක් පිළිලෙකට පිළිගැන්නුවා. සෝපාක හිමි එක් කරයි. නාලාගිරි දමනෙන් පසු දේවදත්ත හොඳටම කැළඹෙන්නට ඇති. අනුරුද්ධ හිමි පවසයි, කිසි කෙනෙක් එදා ඔහුව දුටුවාද? ඔහු මේ සිද්ධිය දුටුවාද? මට සැලවුණා ඔහු අජාතසත්තු රජුන්ගේ මාලිගාවේ සඳළු තලයක සිට බලා සිටියා කියා බක්කුල හිමි පිළිතුරු දෙයි. දේවදත්තත් රජතුමාත් නගර වැසියන්ගේ ගෝචාවන් අසා සිටියා. අප කලින් කීවාසේම මේ වන විට රජතුමා සහ දේවදත්ත කෙරෙහි
महाजन अप्रसादय वेडियुना पुण्यहिमी पवसाई देवदत्त रजुन गेम एता बुधु हिमियन नसन्नट योदा गणीम तमय अवसान अवस्थाव मिनिसुन मे दिदिनाट विरुद्धव कल उत्कोषणय राजधानी केरल्ला ओलवन्नट तरम उना अजात सत्तुरजु अनुतुरक सेम तमन्गे पालने अवसानय देक्का नमुत तम गुरुन हेरनुगियोत वन विनाशय देक्का रजतमा मेन पिय विसहियट पेमिनिया रजतमा देवदत्तव मालिकेन निरपला देनुंदुन्ना किसी दाक देवदत्तट यलित एहि एन्न तहनम किया इदा पटन दिदिना कथा कले नहें ए वगेम देवदत्तट दुन दानय नतर कला रजगानुवर सेरम किमिन यता तत्रेट पत्तुना रजतमा हेम अतिन्म तत्कले तमन पुनरुत्थापने ओबव जनतावट पिन्वन्नाई अप दन्ना परिधि रजु वेसियन्गे सिद्दिनागिन रट पालने करा मुलिन्मनम इतुमाट अपासु उना तमन तिसरन सरनगिय बौद्ध उपासकयकु बव मिनिसुन्ट एत्तु गन्वन्न अपि मे सेंदेवे कथा कल ओय सिद्धे उने वसर अट्टकट इयतदी देन रजतमागे सिहसुन स्थावराय स्थापिताय देन रजतमा पोदुन वहनसेगे आर्य अष्टांगिक मार्गे गमन गन्ना किने ईलंग मास नमेदी देवदत्तगे सौख्य तत्वय पिरिहुना ओहुगे नेतिउ लाभ प्रशंसा बहुमन आपसु लब गन्नट बेरिउना आनंद हिमि पवसाय ओहु असाध्य लेस रोगी उनाम अवसाने लंग बव देनेद्दी कुमक्दो हेतुवकट ओहुट यलि बुधु हिमियन्व दकिन्नट ओने उना इतिरि उ श्रावकयन्ट ओहु कीवा बुधु हिमियन् वेसन तनकट तमाव गेन यन्न किया मवितु श्रावकयन् कीवा ओब बुधु हिमियन्गे सतुराय देन अप कोहमद ओबव एहि गेन यन्ने किया देवदत्त कीवा बुधु हिमियन्ट इरेहुने ममय उन्वहन सेतुल मा केरेहि किसिम अमनापय व्यापादय नहे माव सम्मा संबुदु रजानन वहन सेवितट गेन यन्न किया ए अय ओहुव सायनयक मत तबागिन सेवत नुवर दक्वाम रगिन गिया एविट बुधु हिमियन वेड सिटिये जेतवनारामिये देवदत्त कल हेम देखटम पस्से बुधु हिमियन्ट सोहयुरायै अमतन्नट वीम मोन तरम दैवये सरदमक्त उपाली हिमि पवसाय देवदत्त देन सिटिया बुधुन वहन्से मैत्रिये प्रतिमूर्तयक बव जीविते अवसान दिनवल ओहु तमाकल नपुरु क्रियावन गेन पसुतेविले उना अनुरुद्ध हिमि पवसाय बुधु हिमियन यलिद कीमिन ओहु बलापुरुत्तु वन्नट एत्ते कुमक किया सितनवाद पुण्य हिमि विमसाय सामान्य देम तमय समाव लबा गेनीम पौ समा करवा गेनीम मरण मंचकेदी पुदुरदुन्गे आशीर्वादे लबा गेनीम समहार विट ए सेरम महाकस्सप हिमि पिलितुरु देई नमुत दैवे हेटियट ए किसिवक ओहुट लबुने नहें जेतवनारामेन यार सिय गणनक दुरदी ओहुगे श्रावकयन कुडा पोकुनक इउडे ए सयनय तेबुआ श्रावकयन पोकुनट पेस्सा देवदत्त वाडवी दिपय बिमतिब्बा मोहतकिन ओहुगे दिपा इरन वेल्लकमिन बिम गिलियन्नट उना महापोलव ओहुव सयनेन एद गिलगत्ता महापोलवट मुलिन्म किंदा बसिन्नट पेर ओहु कैकसा कीवा मम देवदत्त मे मरणासन्न मोहते मगे इतिरि ऊ शक्तियन मम बुधु हिमियन सरण यनवा किया मे वचन कीनवात एक्कम महा पोलवट ओहुव सामुलिन्म गिलगत्ता आनंद हिमि अवसानये पवसाय
ගුහා ගර්භේ රාතුන් වහන්සේලා මොහොතකට නිහඬව දේවදත්තගේ බිහිසුණු මරණය ගැන සිතති. මේ හැමදෙනාම ඔහුව දැන සිටියා. මේ හැමදෙනා වෙතම ඔහු පිළිබඳ මතකය වේ. නමුත් වෙනත් මිනිසුන් සහ මේ වයෝ වෘද්ධයන් අතර වෙනස නම් මේ අය ඔහු කෙරෙහි නිෂේධව නොසිතීමයි. තීන්දු ගැනීමේ මානසික ප්‍රතිචාර ඔවුන් විතින් සිඳී ගොස් බොහෝ කල්ලිය. මේ යලි පෙරලා නොයන නිවන් දොටු අයයි. යලිත් මෛත්‍රියම හැරෙන්නට වෙනත් මානසික සිතිවිලි දාමයන් වෙත ඔහු නොපමිණితి. නිහඬතාවයේ වෙඳිමින් මහා කස්සප හිමි කතා කරයි. බුදු හිමියන් මේ සියල්ල එකම ගාථාවකින් සම්පින්ඩනේ කළා. දුස්සීලයන් ඇසුරු නොකරන්න, නපුරු අය ඇසුරු නොකරන්න, හොඳ මිතුරන් ඇසුරු කර උතුම් වූ ආර්යයන්ගේ ඇසුර සොයන්න. අද සන්ධ්‍යාවේ සාකච්ඡාව මා මෙතනින් නිමා කළ යුතුයයි සිතනවා. මා මිතුරනි, අපේ අජාසත් රජු සහ ඔහුගේ යාළු දේවදත්ත පිළිබඳව ඉතා දීර්ඝ සාකච්ඡා දෙකක්ම කළා. ශාසන ඉතිහාසයේ මේ නම් දෙක හැමදාටම එකට ඇදී තියේවි. රාතුන් වහන්සේලා නැගිට දෙටුවන්ට ගෞරව පාති. එක් එක්කෙනා මහා කස්සප හිමියන්ගේ කුටියෙන් නික්ම තම තමන්ගේ විවේකයේ සහ සමාධිය සඳහා යති. එහෙත් ආනන්ද හිමි පිටත නැවුම් වලාගෙබ උකහා ගන්නට සහ තාරකා දෙස බලන්නට සෝපාක හිමියන්ට කතා කරයි. ගුහා විවරයෙන් ඔබ්බේ ගල් තලාවක හිඳ ඔහු ආකාශයේ දෙස බලති. මද වේලාවකට පසු ආනන්ද හිමි කතා කරයි. දේවදත්ත කොයි තරම් කුරිරු වූවත් බුදු හිමියන් දිනක කී දෙයක් මට කවදාවත් අමතක වන්නේ නැහැ. කල්ප ගණනාවකට පසු දේවදත්ත සාතිස්සර නම් පසේ බුදු කෙනෙකුන් වෙනවා යැයි දේශනා කළා. විශ්වයේ මෛත්‍රියේ සීමාවක් නැහැ. රහතුන් වහන්සේලා දෙනම විසල් ගල් තලාවේ හිඳ බොහෝ වේලාවක් භාවනාවේ යෙදෙති.